අම්මව කරුඩ තියාගෙන ලෝකේ වටේ රවුමක් ඇවිද්දත් අම්මා පෝපු කිරිවල ණය ගෙවලා ඉවර කරන්න බෑ කියලයි බුදුදහම කියවෙන්නේ. හැම දෙෙම මිල මුදලට අගය කරන මේ සමාජේ මනුස්සකමටත් මිලක් නියම වෙලා. අතීතයේ අපේ පැරණෝ කිව්වේ මිනිස්සුද වටින්නේ සල්ලිද වටින්නේ කියලා. ඔවුන් කිව්වේ මිනිස්සු වටිනවා කියලා. හැමදේම වෙනස් වෙන මේ සමාජයේ දැන් ඒකට අලුත් අර්ථකථනයක් එක් වෙලා. දැන් කියන්නේ වඩා වටින්නේ සල්ලි තියෙන මිනිස්සු නේද කියලා. එහෙම හිතන නිසා අද ලංකාවේ වැඩිහිටි නිවාස බලාගෙන ඉඳද්දි වැඩි වෙලා. අසරණ දෙමාපියෝ කාත් කවුරුත් නැතුව බිත්ති හතරට කොටු වෙලා. ඔවුන් කළ එකම වැරැද්ද මනුෂ්‍යකම දන්නේ නැති හදවත උණු වෙන්නේ නැති දරුවන් මේ ලෝකෙට බිහි කිරීම. තරඟකාරී සමාජය තුල දරුවන් අධ්‍යාපනය පස්සේ මීහරක් වගේ දක්කගෙන යන දෙමව්පියන්ට පොඩ්ඩක් නතර වෙලා දැන් හිතන්න කාලය ඇවිල්ලා. ඒ දැනුම විතරක් තියෙන දරුවෝ හදලා තමන්ගේ අවසාන කාලේ මේ විදිහට බිත්ති හතරට කොටු වෙනවද? එහෙම නැත්නම් ගුණයහපත් දරුවෝ හදලා අන්තිම කාලේ සතුටින් ගත කරලා මැරෙනවද කියලා ඔවුන්ට හිතා බලන්න සිද්ධ වෙලා. මහා සමුද්‍රයේ මැද්දේ පුරා දින හතක් තමන්ගේ අම්මව කරපිට තියාගෙන පීනලා අවසානයේදී මේ පුතා අම්මගේ ජීවිතේ බේරගන්නවා. එදා ඒ අම්මා ආදරණීය පුතාට ආශිර්වාද කරනවා, "පුතේ ඔබ මතු බුදුවියන්" කියලා. අපේ ගෞතම බෝසත්ත්වයන් වහන්සේ අම්මගෙන් දුරු ලබාගත්තී අන්නේ විදියට. බුදු වෙන්න බලාපොරොත්තුවක් නැති වුණත් තමන්ගේ අම්මා පෙවපු කිරිවල ණය ගෙවන්න ඕනේ කියලා කටයුතු කරන අපේ කාලේ ශ්‍රේෂ්ඨ පුතෙක් ගැනයි අද අපි ඔබට කියන්නට බලාපොරොත්තු වෙන්නේ. නමින් ඔහු MPD ප්‍රේමසිරි. ඔහු ජීවත් වෙන්නේ පාදුක්කේ වටරක කියන ප්‍රදේශයේ. කුලී වැඩ කරලා ජීවත් වෙන ප්‍රේමසිරි තමන්න මෙලොවට බිහි කරපු අම්මත් එක්ක ජීවත් වන්නේ පුංචි ගේක. මේ අම්මට ප්‍රේමසිරිට උගන්වලා ලොක්කෙක් කරන්න ආර්ථික ප්‍රශ්න තිබෙන්නට ඇති. හැබැයි එහෙම වුණා නම් සමහර වෙලාවට මේ අම්මට සිද්ධ වෙන්නේ කලින් පෙන්වපු අම්මලා තාත්තලාට වගේම බිත්ති හතරකට කොටු වෙලා අන්තිම කාලේ ජීවත් වෙන්න. මහලොකු උගත්කමක් ලබා ගන්න බැරි වුණාට ප්‍රේමසිරිගේ මනුෂ්‍යකමේ නම් කිසිම අඩුවක් නැහැ. ඇවිදීමට අපහසු තමන්ගේ අම්මගේ කැතකුණු පිරිසුදු කරලා නහවල කවලා පොවලා තමන්ගේ පණ වගේ ප්‍රේමසිරි අම්මව රැකබලා ගන්නවා. වේගයෙන් ගෙවිල යන වසන්ත කාලයේට ඔහේ යන්න ඉඩහැරලා නොදැක්ක වගේ ඉන්නේ. විවාහයක් කරගත්තොත් එහෙම අම්මට සලකන්න වෙන එකක් නැහැ කියලා බයට. මාධ්‍යෙන් බොහෝ වෙලාවට වාර්තා කරන්නේ ගහමරා ගන්න දර්ශන. ඉඳ හිටලවත් බෞද්ධ ගීතයක් අහන්න නම් පොය දවස වෙන්නම ඕනේ. රතු ඉන්දියානු නායක සියල්ටල්ගේ අදහස ගැන දන්නේ නැති වුණත් බුදු දහමෙන් ලැබෙන ආභාෂය තමන්ගේ දරුවෝ හදාගන්න හොඳටම ඇති. පොඩක් කොහොම ඉන්න? අපි ඔබට කවදාවත් කියන්නේ නෑ ඔබේ දරුවන්ට මහන්සි වෙලා වේදන් කරලා උගන්නන්න එපැයි කියලා. අපි ඔබට කියන්නේ තවත් කෙනෙකුගේ දුකකදී වේදනාවකදී ඔබේ දරුවගේ ඇහැට හඳුලක් වුණ ආකාරයට මනුස්සකමින් පිරි මිනිහෙක් විදියට උගන්නන්න කියලා. එහෙම නොවුනොත් ඔබට සිද්ධ වෙන්නේ ඔබේ අවසාන කාලයේදී ඔබේ ගෙදරදීම ඔබ ආගන්තුකයෙක් කියලා ඔබට දැනේවි. ඒ විතරක් නෙමෙයි, ඔබේ ගෙදරදීම ඔබ හුදකලා වුණායි කියලා ඔබට දැනේවි. ඒක වළක්වන්න කවදාවත් බැරි වේවි.